අයිබෝන් සිරු දෙනාටම ඊයේ හවස්යාමය ඉඳලා මේ වෙනකම් සමාජ මාධ්‍ය ප්‍රමුඛතම පෝට පත්වල පෝත බවට පත්වලා තියෙන මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිසරයේ යුවලක් තම විවාහය සිහිපත් වීම උදෙසා ගන්න ලද ඡායාරූප පෙළක්. මේ වැඩේ හරිද? මීට වඩා ලොකු හොරකම් දුස්සීල් වැඩ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පාලකයන් කරන්නේ නැද්ද? කරලා නැද්ද? දළදා මාලිගාවේ දන්ත ධාතුන් වහන්සේ වැඩ ඉන්නවද නැද්ද? රජුන් තනන්න රට වටා යන බෞද්ධ ජනතාවට පේන්නේ නැද්ද තමන්ගේ ප්‍රමුඛතම ආගමික ස්ථානයේ පාලකයන් කරන ආගමික විරෝධී ක්‍රියා? තමන්ගේ මහජන නියෝජිතයන්ගේ දෙරෙත් අරවන්න කොන්දක් නැද්ද ලංකාවේ බෞද්ධ ජනතාවට? සුදු ඇඳගත් නිලමෙලා සහ දේශපාලකයන්ට කඩේ යන රටේ මහජනතාවට ඇයි මේවා තාමත් තේරෙන්නේ නැත්තේ? සුදු ඇඳගත් නිලමෙලා කරන ජඩ වැඩ ඇයි රටේ මහජනතාව හරියට දකින්නේ නැත්තේ සහ පාලකයන්ට දැනුවත් කරලා මේ සම්බන්ධ විමර්ශනය කරන්නේ නැත්තේ? අද මගේ කතාව ගැනයි. බෞද්ධ සදාචාරයේ මස්තක ප්‍රාප්තිය නිර්වාණය, විශ්වකගේ අවසාන පරමාර්ථය නිර්වාණය, නිවන කරා යෑමට සූදානම් වන අපට නීතිය සහ සදාචාරය අතර තිබෙන බැඳියාව පිළිබඳව හොඳ කියමනක් අවශ්‍යම වෙනවා. එහෙම නැති වෙනකොට මාලිමාවක් නොමැති නවකාවක් වගේ සංඝ සමාජය ඉබාගාතේ පාවෙලා යනවා. සංඝ සමාජය විතරක් නෙවෙයි, ගිහි ජීවිතය නැත්තම් ඔබේ මගේ ජීවිතත් ඒ වගේ ඔහේ ගලාගෙන යනවා. ජාතික ගීය, ජාතික කොඩිය, රජයක් නියෝජනය කරන ජාතික සංකේත, එයට ගරු කිරීම යනු තමා ජීවත්වන රටට ජාතියට ආගමට හෝ ගරු කිරීමයි. ඇතැම් රටවල එක නීතියක්, තවත් රටවල නීතිමය යුතුකමක්. ශ්‍රී ලාංකිකයන් වන අප හැමෝම ජාතික සංකේතවලට ගරු කිරීමට සදාචාරාත්මකව බැඳිලා ඉන්නවා. හැබැයි ප්‍රශ්න ගොඩක් තියෙනවා. අපි එහෙම කරනවද? ඒ බැඳීම් වලින් භික්ෂුව ඉවත් වීම, පරමාදර්ශී සමාජයක් වන භික්ෂු සමාජයට අභියෝග කිරීමක්, බෞද්ධ දර්ශනය විශ්වයටම අයත් බව සත්‍යක්. ඒක බොහෝ තැන්වල බොහෝ විද්‍යාඥයන් මේ විදිහට පිළි අරගෙන තිනවා. එහෙත් යම් රටක ජීවත් වෙන පුරවැසියෙකු වශයෙන් එම රටේ නීතිවලට ගරු කිරීම, ජාතික සංකේතවලට ගරු කිරීම ජාතික යුතුකමක්. රටක් ශිෂ්ටාචාරගතද නැද්ද යන්න තීරණය කිරීමේ ප්‍රධාන නිර්ණායකයක් වන්නේ එරට වැසියන් නීතියට සදාචාරයට ගරු කරනවද නැද්ද කියන එක මත. ලංකාවේ වේදිකාවලයි හුරේදාන ලක්ෂ ගාණක් වන ජනතාවයි ගත්තව අපට ඒක හොඳටම පේන තියෙනවා. ඇතැම් හිමිවරුන් නීතිගරුකව පැවිදි ජීවිතය ඉතාම ආදර්ශවත් විදිහට ගත කරද්දී තවත් පිරිසක් රටේ නීති කඩ කරමින් අසන්වර ගිහියන් විදියට හැසිරෙමින් පිළිඹිබුවන්නේ භික්ෂු සමාජයේ බිඳ වැටීම. මේක අපි දශක කීපයක් තිස්සේම දකිනවා. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මීට පෙර සහ වර්තමානයේ දක්වාම සිදුවෙන විවිධ ආගමික විරෝධී ක්‍රියා මම පුද්ගලයෙක් විදියට සහ තව කණ්ඩායමක් විදියට මහානායක හිමිවරුන්ට පෙන්වලා දුන්නේ මීට අවුරුදු 3කට විතර පෙර. නමුත් මහානායක හිමිවරු දෙකෙන් දෙකටම වෙනත් කටයුතු සිද්ධ කළත් ගිහි පාලකයන් සිදු කරලා තියෙන අපරාධ ගැන කතා කළේ නැහැ. වරක් දියවඩන නිලමේවරයා මූල්‍ය අපරාධයකට කැඳවුවා. ඒ අවස්ථාවේ මහානායක හිමිවරු ඇතුළු රටේ තවත් ප්‍රධාන පෙළේ භික්ෂුන් වහන්සේලා කීප දෙනෙක් මාධ්‍ය නිවේදන නිකුත් කරා. ඔහු අපරාධ පරිසර දෙපාර්තමේන්තුවට නැත්තම් FCID එකට මූල්‍ය අපරාධ විමර්ශනයකට කැඳවීම ඔහුගේ තනතුරට සිදු කරන ලද අපහාසයක් නින්දාවක් කියලා. ඒ තනතුරේ ඉඳගෙන හොර මැරකන් ජඩවඩගම් අල්ලස් ගන්නේවා වංචනික වැඩ මේ හැම එකක්ම කරන්න හොඳයි. හැබැයි ඒවා ප්‍රසිද්ධ කරනකොට මහානායක හඳුරන් වහන්සේලාටත් බලාගෙන ඉන්න බැරි වුණා. හැබැයි එහෙබන් වටපිටාවක් තුල තමයි මේ ඡායාරූප ගැනීම සිදු වෙලා තියෙන්නේ. මේ ඡායාරූප ගැනීම පිටිපස ඉන්නෙත් ප්‍රසිද්ධ හිමි නමක් කියලා මේ වෙද්දිත් ප්‍රසිද්ධියට පත් වෙලා ඉවරයි. ඒක හරියටම එළියට එන්නේ නැහැ කියන එකත් අපි දන්නවා අපේ අත්දැකීමේ හැටියට. මහනුවර සීදාවලා මාලිගාව කියලා කියන්නේ කාගවත් මගුල් මඩුවක් නෙමෙයි, ආශිර්වාද ගැනීම හොඳ දෙයක්. එහෙනම් ලංකාවේ ඉන්න සියලුම බෞද්ධ නවක විවාහකයන්ට ඒ ආශිර්වාදය ලබන්න ඉඩ දෙන්න ඕන. ඒක ව්‍යාපාරික ස්ථානයක් කරගන්නේ නැතුව විවිධ පුද්ගලයන්ට සිවුර දාගෙන නමට භික්ෂුවක් විදියට හැසිරෙන ගමන් මේ දළදා මාලිගා පරිසරය ඕන විදියට භාවිතා කරන්න දෙන්න බෑ. ඒක සිවිල් පාලකයන්ටත් පොදුයි. භික්ෂු වේශයෙන් සිවුර දාගෙන ඉන්න ඒ නාමික භික්ෂුන්ටත් පොදුයි. මම මේ කතා කරන්නේ සිල්වත්, ගුණවත්, නැනවත් ලංකාව පුරාම ඉන්නවා විශාල පිරිසක් හිමිවරු. ඒ වගේම රට ජාතිය ආගම වෙනුවෙන් කතා කරන හිමිවරු ඉන්නවා. මම ඒගොල්ලන්ට නෙවෙයි කියන්නේ. ඒ අය සිල් රැක්ක නැතුණා රට ජාතිය ආගම ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරගන්න ජාතීන් අතර සහයෝගීතාවය ඇති කරන්න බොහෝ දේවල් කරන නැනවත් භික්ෂුන් වහන්සේලා ඉන්නවා. සිල්පද රැක්ක නැතුණත් ඒගොල්ලොත් රට වෙනුවෙන් යම්කිසි වැඩක් කරනවා. මම මේකේ උන්වහන්සේලා හරි කියලා කියන්නේ නැහැ.
හැබැයි ඔය හඬට නැත්තම් මේ වංචා දෝෂණ අක්‍රමිකතා ගැන පෙන්නලා දෙද්දිත් ඒ හඬට ඇහුම්කන් දුන්නේ නැති ඔය නාමික භික්ෂුන් වහන්සේලාට ඕනෝනුදී නටන්න මේ දළදා මාලිගා පරිසරය භාවිතා කරන්න බෑ. ඒක ඔය නාමික භික්ෂුන් වහන්සේලා හොඳට මතක තියාගන්න. අන්න ඒ නිසා තමයි මේ රටේ දැන් මහජන කැළඹීමක්, මහජන තව නැගී සිටීමක් සිද්ධ වෙන්නේ. ඉස්සෙල්ලාම මේ රටට හොඳ පාලකයෙක්, හොඳ ජනාධිපතිවරයෙක් පත් කරගන්න. ඒ පත් කරගන්නව ජනාධිපතිවරයා පත් කර ගැනීමට යන්නේ මිනිස්සු අයාලේ ගිහිල්ලා අපට තේරෙනවා. අපි දන්නේ කවුරු තේරෙදෙල් කවුරු තේරුණත් අපට මේ නේ ගොඩක් කට්ටිය අයාල යනවා කියන එක විතරයි. ඒක ඉලක්කයක් කරා අපේ රටේ මිනිස්සු යන්නේ නැහැ. ඒ යන්නේ නැති එකම තමයි සිද්ධ වෙන්නේ. ඊට පස්සේ ඔය දුස්සීල භික්ෂූන් හොය හොයා අපේ රටේ ඉන්න මිනිස්සු පන්සල් වලින් පලවා හරින්න කටයුතු කරයි. ඒක නිසා ඔය සමහර භික්ෂූන් වහන්සේලා ඉන්නවා ආරස්සක බටේ පිරිවරාගෙන. දැන් මහානායක හමුදුරුව හම්බ වෙන්න යන්නත් බෑ සාමාන්‍ය සිවිල් වැසියෙකුට කිසිම අවස්ථාවක. ඒකට වෙනම අවසර ගන්න ඕන. 60 හුටහමාරක් ඉන්න පොලිස් නිලධාරීන් දාලා කමන්නේ මහානායක හමුදුරුව වහන්සේලා ගේමකෝ. හැබැයි බුදුරජාණන් වහන්සේ එමෙ හිටියේ නෑනේ. ඔම ආරක්ෂිතව ඉන්න අවශ්‍ය නෑ සංඝයා වහන්සේලා. සංඝයා වහන්සේලා තමන්ගේ කොටස හරියට කරනවා නම් එහෙම ආරක්ෂිතව ඉන්න අවශ්‍යතාවයක් නෑ. කොහම වුණත් මහානායක හමුදුරුව වහන්සේලාට මේ පින හම්බෙලා තියෙන පූර්වේ පින තියෙන පිනකට අපි ඒකට වචනයක්වත් කියන්න හොඳ නැහැ. ඒ වගේම මහානායක හමුදුරන් වහන්සේලාගේ වගකීම නෙවෙයි දන්ත ධාතුන් වහන්සේ ආරක්ෂා කිරීමේ කරන එක උන්වහන්සේලාගේ වගකීමක් තමයි. හැබැයි වංචා දෝෂණ ආක්‍රමිකතා හොයලා ඒවට දඬුවම් දෙන එක ඒකට බල කරන එක උන්වහන්සේලාගේ වගකීමක් නෙවෙයි. රටේ නීතියක් තියෙනවනේ. හැබැයි උන්වහන්සේලාගේ වගකීමක් නෙවෙයි මේ පුද්ගලය හොරමරකම් කරද්දී ඒවා බේරගන්න මාධ්‍ය නිවේදන නිකුත් කරන එක. ඒකත් උන්වහන්සේලාට තියෙන අයිතියක් හෝ යුතුකමක් හෝ වගකීමක් නෙවෙයි. බුදුදහමේ සඳහන් වෙනවා ඇති හොරුන් ආරක්ෂා කරන්න කියලා. එහෙම තියෙනවා කියලා එකතරක මන් දන්නා උන්ට දෙන්න ඕන කියන එක මේ අපි උන්ට සමාව දෙන්න ඕන කියන එක. හැබැයි රටේ නීතිය ක්‍රියාත්මක කරද්දී ඒ නීතියට යටත්ව ඉන්න හැම සිවිල් පුරවැසියෙක්ම හැම භික්ෂුන් වහන්සේ නමක්ම දැනගන්න ඕන. දැන් මේ වෙදී දියවඩ නිලමේවරයා අපි දැක්ක ප්‍රකාශ කළ තියෙන මාධ්‍යයට ඒ ගැන මොකුත් දන්නේ නැහැ. මේ ෆොටෝ ෂූට් එක පිළිබඳව මොකුත් එයා දන්නේ නැහැ කියලා. කොහොමත් එයා බබා එයා විතරක් නෙමෙයි ඔතන ඉන්න මේ ගිහියෝ ගොඩක් ව්‍යාපාරිකයෝ මාලිගාව ඇතුලේ වැඩ කරන ගොඩක් සිවිල් ජනතාව හොඳ ව්‍යාපාරිකයෝ හොඳ බිස්නස්මන් නා. ඔතන අලි නාවන්න යනවා නම් අලි අත ගන්න, අලියාගේ හොඬවල අත ගන්න, ඔය අත් ගාලන ගිහිල්ලා ඔය බොහෝ දේවල් තියෙනවා. අපි සාක්ෂිත් එක්කම අපි එළියට දැක්කේ නැතුණාට නිලමේවරයාට ඔය ප්‍රධාන නිලමේවරයා මීට අවුරුදු 3කට කලින්ම කිව්වා දිවඩ නිලමේවරගේ සම්පූර්ණ පැටිගිරිය සාක්ෂි සහිතව මම එළියට දාලා තියෙනවා. එළියට දාලා තියෙනවා. මම නෙවෙයි කාලයක් තිස්සේ ආපු දේවල්. එතකොට ඒවා මොන උසාවියකට ගියවත් ඒවා නැහැ කියලා ඔප්පු කරන්න හැකියාවක් නැහැ. නීතිය ඉදිරියේ පිළිගන්නා වූ සාක්ෂියක්. දැන් පොලිසියට පොඩ්ඩක් සනීප ඇති. මොකද මම CID එකේ දාලා දෙන පැමිණිල්ල. ඒ පැමිණිල්ල හැබැයි මට අවස්ථා කීපයක් එන්න කියලා ගියා. මම අවස්ථා දෙකක් ගියා. ඊට පස්සේ මාසහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අතර දැන් මේ වෙද්දී ඇතුළත් තියෙන ගැටුමක් නිසා මට මේ ඊගා කොටසට යන්න විදියක් නැතුව ඉන්නේ. කොහොම නමුත් ඉදිරියේදී මේවා තවදුරටත් එළියට එයි. හැබැයි මෙතර කාලයක් මේව නොකිරීම පිළිබඳව දැන් පොලිසියට සනීප ඇති. මොකද මේකේ වරද නැත්නම් මේ ෆොටෝ ෂූට් එක ගිහිල්ලා කරන්න යන්න දුන්න එකේ වරද විදියට දැන් ඔහු පටවලා තියෙන පොලිස් දෙපාර්තමේන්තුවට. දැන් පොලිසිය තමයි වැරදි. ඒතකොට එයාගේ මට්ටමේ හොයනවා කියලා දෙන හොයයි. එයා හොයනදී අපි දන්නවා කොහොමද හොයන්නේ කියලා. ඔතර හැමදාම එක තල්ලා වැඩක් නැති නිසා සහ කවුරු හරි කෙනෙක් නව දේවඩන ලෙමෙවරෙක් විදියට ලබන අවුරුද්දේ පත් වේ කියන එක බලාපොරොත්තු තියාගෙන ඉඳලා තමයි මේ දිගින් දිගටම තලන්නේ නැතු වෙන්නේ. බබ්බු හරියන්නේ නැහැ, හොරු හරියන්නේ නැද්ද? ඒ වගේම ඊගාවට එන කවුරු හරි දේවඩන ලෙමෙවරයාගේ වගකීම තමයි මේ හොරකම් මැරකම් සියල්ල හොයන එක මුල ඉඳලා. සාක්ෂි දිනේවත් තියෙනවා, සාක්ෂි නැතිවා තියෙනවා. සාක්ෂි නැතිවට කරන්න දෙයක් නැහැ. සමහර දේවල් වලදී සාක්ෂි විනාශ වෙලා යනවා. පොලිසිය අඩුපාඩු නිසා තමයි සාක්ෂි විනාශ වෙලා තියෙන්නේ. හැබැයි සාක්ෂි තියෙනවා තියෙනවා. ඒව හොයලා ඒගොල්ලන්ට දඬුවම් දෙන එක දේවල් නිලමේවරයට පමණක් නෙවෙයි, ඔය ස්ථාන විනාශ කරපු සෑහෙන පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ට අවශ්‍ය නිසි දඬුවම් ලබා දීම ඊගාවට එන දේවල් නිලමේවරයාගේ සම්පූර්ණ වගකීමක්. ඒ විතරක් නෙවෙයි ඊගාවට පත් වෙන ජනාධිපතිවරයාගේත් වගකීමක් ඒක. ඒ ජනාධිපතිවරයාට ගැලපෙන්න බෑ මේ ඉස්සරහට එන ජනාධිපතිවරණේදී. මොකද ඊට පස්සේ දේවල් නිලමේ නිලවරණයක් කරන ලබන අවුරුද්දේ. එතෙන්දී මේ ලංකාවේ ඉන්න බෞද්ධ ජනතාව මහ විශාල නැගී සිටීමක් සිද්ධ වෙනවා සහ අපි විශ්වාස කරනවා දසදහස් ගණනින් ශ්‍රී ලංකාවේ බෞද්ධ ජනතාව දැන් නිහඬව හිටියට ලබන අවුරුද්දේ අනිවාර්යයෙන්ම මහනුවර ශ්‍රී දළදා මාලිගා පරිසරය ගිහිල්ලා වට කරනවා. දූෂිතයන් පලවා හරින්න තමන්ගේ ආගමික ස්ථානයනේ, තමන්ට අයිතියක් තියෙනවා. එතන හොරකම් තියෙනවා නම්, මැරකම් තියෙනවා නම්, ඒවා ඔප්පු වෙලා තියෙනවා නම්, පොලිසියෙන් යට ගැහුවට සමාජගත වෙලා තියෙනවා නම් බෞද්ධ ජනතාව දැන් නායකයෙක් වන්න මේ පාර පෙළ ගැහුණා වගේම ඡන්දේ දාන්න නැති අයත් ලබන අවුරුද්දේ අනිවාර්යයෙන්ම පෙළ ගැහෙනවා. දළදා මාලිගාව ඉස්සරහා වටපිටාවේ
හොරුන්ට දැන් යනන මං නැතිවෙන කොමත් අපට පැනුදිට ලබ නවරුද. කොහම නමුත් කවුරු ජනාධිපති වුණත් මේ විසියකෙන් පස්සේ ප්‍රධානම වගකීම වෙන්නේ දේවාලවල විහාරවල පැරණි දේවාලවල පැරණි විහාරවල මේ වෙද්දී සිද්ධ වෙනවා විශාල අක්‍රමිකතා දූෂණ පරණ අපේ පරණ සලකුණු විශාල ප්‍රමාණයක් නැති කරලා තියෙනවා විනාශ කරලා තියෙනවා. නගිනේර ප්‍රදේශයේ පවා උතුරු නගිනේර ප්‍රදේශවල පවා පැරණි බෞද්ධ විහාරස්ථාන විනාශ වෙමින් පවතිනවා. මේවා ආරක්ෂා කරගන්න එක ඊගාවට එන ජනාධිපතිවරයාගේ සහ මැති අමතරුන්ගේ ප්‍රමුඛතම වගකීමක්. එහෙම නැති වුණොත් මට අද කියන්න තියෙන්නේ කෝටාබේ රාජපක්ෂ මහත්මයාට මම කිව්වා එදා 2021 සැප්තැම්බර් මාසේ 10 වෙනිදා මහනුවරදී මම ප්‍රකාශ කරා මේ දේවල් පිළිබඳව විමර්ශනය කරේ නැත්නම් ජනාධිපතිතුමනි රටටත් ඔබටත් හොඳ නෑ කියලා. හැබැයි කිව්වා වගේම ජනාධිපතිවරයාට ඊගාව අවුරුද්දේ පෙරහැරට ඉන්න හම්බුනේ නෑ. ගෙදර යන්න වුණා, පලා යන්න වුණා. ඒ වගේම මේ වෙන ජනාධිපතිවරයාටත් අපට කියන්න තියෙන්නේ දැවැන්ත විනාශයක් සිද්ධ වෙන්න කලින් ඔබ කවුරුපත් වුණත් අනුරක් මාලිසානායක මහත්මයා, රනිල් වික්‍රමසිංහ මහත්මයා, රජිත් ප්‍රේමදාස මහත්මයා මේ කවුරුපත් වුණත් ප්‍රමුඛතම වගකීම විය යුත්තේ දැන් මේ වෙද්දි ආගම් දෙකකට සිද්ධ වෙලා තියෙන හානියන් වලට යුක්තිෂ්ඨ කරන එක. පළවෙනි එක තමයි මහනුවර සී දළදා මාලිගාවේ කාලාන්තරත් සිත්තේ සිද්ධ වීමේ පවතින දූෂණ වංචා අක්‍රමිකතා. ඒ පස්සේ බෞද්ධාගම විනාශ වෙන්න අවශ්‍ය බොහෝ දේවල් එතන සිද්ධ වෙලා තියෙනවා. ඒ දේවල් වලට වහාම ජනාධිපති විමර්ශන කොමිෂන් සභා, පාර්ලිමේන්තු විමර්ශන කොමිෂන් සභා, අලසෝ දූෂණ වංචා විමර්ශන කොමිෂන් සදහා අපරාධ පරිසරණ දෙපාර්තමේන්තුවේ විමර්ශන වේවා දාලා කඩිනමින්ම ඔවුන්ට දඩුවම් ලබා දෙන්න අවශ්‍ය කටයුතු කරන එක තමයි පළවෙනි එක. ඒත් එක්ක මේකට සමගාමීව මහා ම්ලේච්ඡ ඝාතන සිද්ධ වුණා ලංකාවේ පාත්ක ප්‍රහාරය. ඒ සිද්ධ කළ පුද්ගලයන්ටත් වහාම දඬුවම් දෙන්න අවශ්‍ය කටයුතු සිද්ධ කිරීම ප්‍රමුඛතම වගකීම් දෙකක්. ඒ දෙක ඉෂ්ට කරොත් මම විශ්වාස කරන්නේ ඉතිරි අවුරුදු 5 එන ජනාධිපතිවරයාට ඉන්න පුළුවන් වෙයි කියලා අත්දැකීමෙන් අපි කියන්නේ. ඒ නිසා මේ ඡායාරූප පෙළ පැත්තට ගියොත් අපිට ආයේ කියන්න තියෙන්නේ බුදුන් වහන්සේගේ ආශිර්වාද අරගෙන තමන්ට ඒ තමන්ගේ මුළු ජීවිත ගමනම සාක්ෂාත් කරගන්න ආශිර්වාද ලැබෙන එක හොඳයි. හැබැයි ඒක හැම කෙනාටම දෙන්න ඕනේ. මේක ව්‍යාපාරික ස්ථානයක් කරන්න දෙන්න බෑ. එන හැම කෙනාටම දෙන්න නැතුව එක්කෙනෙකුට විතරක් දෙනවා නම්, තව කෙනෙකුට දෙනවා නම් ඕක මගුල් මඩුවක් කිරීමේ පළමුවන පරමාර්ථය නැත්නම් පළමුවන ගැටේ තමයි ඔය භික්ෂුන් වහන්සේ සිද්ධ කරලා තියෙන්නේ. ඒව කරන්න බෑ. මේවා පුරුද්දට ගියාට පස්සේ සිද්ධ වෙන්නේ අපි දන්නව දළදා මාලිගාවේ පොඩ පොඩ දාලා හොට දාලා හොට දාලා පුරුද්දට කරන දේවල්. ඒ පුරුද්දට කරන දේවල් සෑහෙන්න තියෙනවා දළදා මාර්ගා පරිසරයේ. ඒකින් සිවිල් පාලකයන් ඉතින් භික්ෂුන් වහන්සේට දොස් කියලා වැඩක් නැහැ. භික්ෂුන් වහන්සේලා තින්න ව්‍යාපාර කරන අය අපි ඒවා ඉස්සරහට එලි කරනවා. ජාතිවාදී අවසන, ආගම්වාදී අවසන, මහනුවරෙන්දා ත්‍රිකුණාමලයට යනකම්ම ඉඩ කඩන් ගත්ත පන්සල් මිලට කතර කමක් නැහැ. කිම කුකුන්නේ වරයිට් කමක් නැහැ. ව්‍යාපාරික ස්ථාන අරගෙන හොඳට බිස්නස් කරන ඔය මල්ලතු අස්ගිරි විහාරවල ඉන්න හොඳ බිස්නස් ව්‍යාපාරිකයෝ. ව්‍යාපාරික අපි හිමෝරු කියලා කියන්නේ නැහැ ඒගොල්ලන්ට. අපි ඒගොල්ලන්ට කියන්නේ ව්‍යාපාරිකයෝ, සිවිල් ව්‍යාපාරිකයෝ, නාමික බෞද්ධ ගිහි ස්වරූපයෙන් ඉන්න ව්‍යාපාරිකයෝ. දැන් ඕක හරි දන්ත දාසුන් වහන්සේ වැඩ ඉන්න ස්ථාන ව්‍යාපාරික ස්ථානයක් බවට පත් වෙනකම් සියලුම දෝෂිත වැඩ කරන තැනට පත් වෙනකම් අපේ මෑත ඉතිහාසයේ අපිට මතක තැනදී ඒකට ඉඩ දුන්නේ රාජපක්ෂලා. ඒ කාලේ ලක්ෂ ගණන් මිටි බැඳලා රාජපක්ෂලාට සල්ලි දුන්න විදිය නිහල් වරින්දන්ස් මහත්තයා කිව්වනේ. දැන් ඒ මිනිස්සයාට මම හිතන්නේ මම දන්න විදිහට නඩුවක් දාලා තියෙනවා. ඉතින් ඒ නඩු දාගෙන දැඟලුවට වැඩක් නැහැ. ඒ මිනිස්සයාගේ අන්තිම කාලේ ඒ මිනිස්සයාගේ යුතුයකම කරලා තියෙනවා. ඔය නඩු යොරෙන්න කලින් ඒ මිනිස්සයා මේ ජීවිතේ සමු ගන්න පුළුවන්. මොකද මම දන්න විදිහට දැන් අවුරුදු 80 පැනලා එතුමගේ. ඒක නිසා යාගේ උතුකම් කොටස කරලා තිනවා. ඉතින් ඕන නඩුව ඉවර වෙන කලින් මේ මිනිස්සයා අපේ ලෝකේ සමු ගන්නේවි. තව නඩුව අවුරුදු ගාණක් ඇහි. එතකොට මේ මිනිස්සයාගේ උතුකම් කොටස එතුමා කරලා යනවා. ඒ වගේම මේ ඡන්දේ කටේ රටේ බෞද්ධ ජනතාවට දෙනෙත් ඇරෙන්නේ නැද්ද කියලා නිකන් මට හිතෙනවා. මොකද මේ මහජන දියෝතිතයෝ ලව්වා පාර්ලිමේන්තුවට කතා කරලා පරිස්සම් කරලා කියන්න ඉස්සෙල්ලාම දැනගන්න ඕන ඡන්දදායකයෝ. දැන් ඡන්දයක් එනවා මේ වෙලාවේ ඡන්දදායකයෝ දැනගන්න ඕන තමන් කතර ගහන මන්ත්‍රීවරුන්ට බලපෑම් කරන්න, නායකයන්ට ජනාධිපතිවරුන්ට බලපෑම් කරන්න දැනගන්න ඕන මේ දේවල් මේ විදිහට කරන්න කියලා බල කරන්න. එතකොට තමයි ඒගොල්ලන්ගේ ඇස් සැරෙන්නේ. මොකද ඒගොල්ලන්ට හැම එකම පේන්නේ නැහනේ. මිනිස්සු තමයි කියන්න ඕන. මිනිස්සු ළඟට ගිහලා රස්සාවල් ඉල්ලනවා නම් පාලවල් හදන්න, බෝක්කුව හදන්න, ඒ දේවල් විතරක් කියලා රස්සාවල් ඉල්ලනවා. හැබැයි මිනිස්සු මේ තමන්ගේ පුද්ගලික දේවල් ඉල්ල ගන්න ඉෂ්ට කරාට මේ පොදු පරමාර්ථය උදෙසා තමන්ගේ ජීවිත පැවැත්ම උදෙසා තියෙන දේවල් ඉල්ලන්නේ නැහැ. රටේ උන්නතිය වෙනුවෙන් තියෙන දේවල් ඉල්ලන්නේ නැහැ. එතන අපි ප්‍රමුඛතම වගකීම වෙන්න ඕන රටේ මහජනතාවගේ.
මේ දේවල් ආරක්ෂා කරන්න මේවට විමර්ශන කරන්න බලන්න මේ සම්බන්ධව මේ ආරක්ෂා කිරීම පිළිබඳව ඔය ප්‍රතිපත්ති ප්‍රකාශ වල තියෙනවද කියලා. එහෙම නැත්තම් වහම ඇතුළත් කරන්න කියන්න ප්‍රසිද්ධිය ප්‍රකාශ කරන්න කියන්න අපිට පුළුවන් දේ අපි කරලා තියෙනවා. රටේ මහජනතාවත් ඒකට වග කියනවා අපි මාධ්‍යවේදීන් විදිහට අපිට කරන්න පුළුවන් ටික අපි කරලා තියෙනවා. අපි නඩු දාගෙන තියෙනවා අපි උසාවිය යනවා. අපි රටේ ජනතාව වෙනුවෙන් රටේ උන්නති වෙනුවෙන් කරන්න පුළුවන් ගොඩක් දේවල් අපි කරලා තියෙනවා. අපිට තරජන තියෙනවා. හැබැයි අපි වෙනුවෙන් මහජනතාව කතා කරන්නේ නැහැ. හැබැයි අපේ යුතුකම අපි කරනවා. නමුත් මහජනතාව දැනගන්න ඕන අපි පෙන්වලා දෙන දේවල් අරගෙන තමන්ගේ දේශපාලන නායකයන්ට කියන්නේ මේ ටික කරන්න කියලා. නිකන් බොරුවට රඟදාගෙන ළඟ ඉඳලා අපේ මන්ත්‍රීතුමා අපේ ජනාධිපතිතුමාගේ උඩ දාගෙන කෑ ගැහුවට වැඩක් නැහැ. කෙරෙන්න ඕන දේවල් කෙරෙන්න නැත්තම්. ඒවා කරගන්න තමයි මේ රටේ මහජනතාව ඉන්නේ. ඉතින් මේවා රකින්න අවශ්‍ය දේවල් කරන්න කියලා ඔබේ නායකයන්ට බල කරන්න. ඒක තමයි මම ඉස්සෙල්ලා කිව්වේ. ඒවා කෙරෙන්නේ නැත්තම් පාලකයන්ටත් දුවන්න වෙනවා. රටේ මහජනතාවටත් දුවන්න වෙනවා. අපි අමතක කරන්න හොඳ නැහැ. මේ දශක කීපයකට කලින් අපේ රටේ මිනිස්සු බොහොම සතුටින් හිටියා. සතවර්ෂයකටත් එහා කලින් ඉඳලා මේ රටේ සිංහල බෞද්ධ මම ජාතිවාදී ගැන කතා කරන ඕනේ සිංහලකම පැත්තක තියමු. බෞද්ධ ආගමික ක්‍රමවේදයන් තුළින් තමයි මේ රටේ රජවරු රට පාලනය කරලා තිබුණේ. දැන් මේ වෙනකොට බෞද්ධ ආගමට වගේම අනිත් ආගම් වලටත් ඒ නිසිතන දීලා තියෙනවා. බෞද්ධාගම සුරක්ෂා කොට පෝෂණය කරන්න කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වගන්තියේ තියෙනවා වගේම අනිත් ආගම් වලටත් ඒ නිසිතන නිසි ආරක්ෂාව දිය යුතුයි කියලා තියෙනවා. ප්‍රශ්නයක් නැහැ ආගමික වශයෙන් අලුතෙන් දෙයක් හදන්න දෙයක් නැහැ අලුතෙන් ගැටළු ඇති කරන්න දෙයක් නැහැ. ඒක ලස්සනට එතන තියෙනවා. අනිත් අයත් ඒගොල්ලන්ගේ ගම් ගොල්ලන්ගේ ආගම් භුක්ති විඳිනවා. අපේ බෞද්ධ ජනතාවත් බෞද්ධ ජනතාව තමන්ගේ ආගමික නිදහස භුක්ති විඳිනවා. හැබැයි අපි අමතක කරන්න හොඳ නැහැ මේ රටේ මොන විදියකින් හරි ආගමික ලබ්ධීන් මත තමයි මේ දශක කීපයකට කලින් එනකන් මේ රටේ රජවරු රට පාලනය කරේ. එතකොට මේ සුද්දාගේ ආගමණයෙන් පස්සේ තමයි ගොඩක් දේවල් වෙනස් වෙන්නේ. එදා ඉඳලා විනාශය වෙනවා තමයි. එතකොට හැබැයි මේ දශක කීපයකට කලින් වෙනකොනොත් මේ රටේ මිනිස්සු බොහොම සතුටින් හිටියා. හැබැයි මේ රටේ ආගමික භක්තිය, ආගමික ලබ්ධි, ආගමික ස්ථාන විනාශ කරලා සතුටින් රජකම් කරපු රජවරු අපිට පේන්න නැහැ කොහෙවත්. එහෙම කරන්න පුළුවන් කියලා හිතන්නත් එපා. දැන් උපසපන් භික්ෂුවක් මේ පරාජයට පත් වෙන හේතු තියෙනවා. මිනිස්සු විදිහට සාමාන්‍ය ගිහියන් පරාජයට පත් වෙන හේතු තියෙනවා. මැතිවරුන්ටත් ඒක පොදුයි. එතකොට අපි විශ්වාස කරන්න ඕන සහ අපි දකින්න ඕන සතවර්ෂ ගණනාවක් පුරා මේ රට පාලනය වුණේ කොහොමද? මේ රට පාලනය වුණේ කොහොමද? මේ පාලනය වෙච්ච ආගමික වටපිටාව කොහොමද? සංස්කෘතිය කොහොමද කියන එක මේ රටේ වර්තමාන පාලකයෝ අමතක කරන ඕන. විශ්වාස කරන්න බෑ ඉස්සරහට යන්න පුළුවන් කියලා. ඉස්සරහට යන්න බෑ. භික්ෂුන්ටත් එහෙම තමයි. එනිසා ඔය නාමික භික්ෂුන් මතක තියාගන්න මහනුවරසේ දළදා මාලිගාව කියන්නේ තමුන්නාසලගේ මගුල් මඩුවක් නෙවෙයි. දේශපාලන නායකයොත් ඔය සල්ලි ගන්න දේශපාලන නායකයෝ මතක තියාගන්න මේ වෙද්දී අපි දන්නවා ඔය බස් නායක නිලමේවරු ඔය නිලමේවරු විවිධ දේශපාලන පක්ෂවල දේශපාලන නායකයන්ට මේ වෙද්දී සල්ලි දීලා තියෙනවා. ඒ නිලමෙලත් මතක තියාගන්න ආගමික ස්ථාන දේවාල කියලා කියන්නේ තමුන්නාසලගේ තමුන්නාසලට මගුල් නටන්න දුන්න ස්ථාන නෙවෙයි. මේ රටේ මහජනතාව මේ වෙද්දීත් විරුද්ධ වෙලා රටට හරි ජනාධිපතිවරයෙක් වහන්න දඟලන්නේ ඔන්න ඔය හේතුව හින්දා. හරි එතකොට දැන් හිටපු පාලකයෝ දැනගන්න ඕන මේ රටේ මහජනතාව ඉල්ලන්නේ මොන වගේ පාලනයක්ද කියලා. මේ රටේ මහජනතාව ඉල්ලන්නේ දූෂණයෙන් වංචාවෙන් තොර පාලනයක්. ඒ පාලනය හදන්න දැන් අනිත් ජනනායකයෝ දැනගන්න ඕන. පරණ ජනනායකයෝ මෙතෙක් කල් රට පාලනය කරපු ජනනායකයෝ දැනගන්න ඕන මිනිස්සු මොනවද ඉල්ලන්නේ කියලා. ඒ ඉල්ලන දේ මිනිස්සු ඉල්ලනකන් ඉන්න ඕන නැහැ දෙන්න දැනගන්න ඕනනේ. ඒ ඉල්ලන දේ මිනිස්සුන්ගේ නැත්නම් මිනිස්සුන්ගේ හැඟීම් දැනින් දැනගත්ත නැති නිසා තමයි දැන් සමහර දේශපාලන කණ්ඩායම් වල ලොකු රැලි හැදිලා තින්නේ. ඒක නිර්මාණය කරන්නේ මේ රටේ ඔය දේශපාලන නායකයන්ම තමයි. හැබැයි මේ දේශපාලන නායකයන් සමග එකතු වුණා රාජ්‍ය නිලධාරීන් කොට්ටාසයක්. නිලමෙලා බස් නායක නිලමෙවරු, දියවඩන නිලමෙවරු, මේගොල්ලෝ ඔක්කොම දියවඩන නිලමෙලා එක්කෙනා ඉන්නේ. මේගොල්ලෝ ඔක්කොමලා එකතු වෙලා ගහපු ගේම් වල ප්‍රතිඵල තින්නේ භික්ෂුන් වහන්සේලා, නාමික භික්ෂුන් වහන්සේලා, ඇත්ත භික්ෂුන් වහන්සේලා නෙමෙයි. ඒක නිසා මම භික්ෂුන් වහන්සේලාට නැත්තම් දූෂිත නාමික භික්ෂුන් වහන්සේලාට කියනවා තවදුරටත් මහනුවර ශ්‍රී දළදා මාලිගාව මගුල් නඩන මගුල් මටුවක් කරගන්න ලෑස්ති වෙන්න එපා. අපේ උරුම තමයි ඔය තියෙන්නේ. අපේ උරුම ඔය තියෙන්නේ. ඒක නිසා තමුන්නාසලට ඕන විදියට නටන්න දෙන්න බෑ. දැන් නැටුව හොඳටම ඇති. මම මහනුවරට ඇවිල්ලා ඔක ප්‍රසිද්ධිය කියලා ගිහිල්ලා ඇති. TNL රූපහානි මම ප්‍රසිද්ධිය කියලා ඇති. වෙන මාධ්‍ය සාකච්ඡා වල මම ප්‍රසිද්ධිය කියලා ඇති. ඒක නිසා කරුණාකරලා ඔක නවත්තන්න. එහෙම නටන්න ඕන නම් කරුණාකරලා සිවුර ගලවලා දාලා ගිහියෙක් වෙන්න. එතන අපිට පෞසුද්ධ වෙන්නෙත් නැහැ, තමුන්නාන්දරට පෞසුද්ධ වෙන්නෙත් නැහැ. සිවුර ගරලා පැත්තකින් තියලා ගිහියෙක් වුණා නම් ප්‍රශ්නේ ඉවරයි. අන්නේ හේතු නිසා ඔය සිවුර ඉන්න සිද්ධ වෙන්නේ. ගිහියෙක් වුණත් ඒ කතන්දරය තියෙනවා. ජන්නමති වස්සති
විවිටන් නාති වස්තති. තස්මා ජුන්ඩන් වියරේත ඒවන්තන් නාති වස්ත තීති. ඕක මම කියන්න භික්ෂුන් වහන්තර දන්න ඕක තේරුම් මොකක්ද කියලා. වරද වැහුවොත් කෙලෙස් වැස්ස වහිනවා. විවෘත වුණොත් කෙලෙස් වැස්ස වහින්නේ නැහැ. ඒ නිසා වැසුණු වරද හෙළිදරව් කරන්න. එතකොට කෙලෙස් වැස්ස වහින්නේ නැහැ. ඕක තාමත් කරගන්න බැරි වුණා. භික්ෂුන් වහන්සේලා කරන්න ඕනේ නැහැ කියලා මම එදා ප්‍රසිද්ධියම ගෝ. හැබැයි නාමික භික්ෂුන්වත් ඒක කරන්න ඕනේ. ඒක කරෙන්නේ නැති නිසා තිවුර ඇරලා යන්න. එතකොට අපිට ගැටලුවක් නැහැ. ඒ වගේම ඉදිරියේදී එළිමෙන්නේ බුදුදහම රකින්න නැති භික්ෂුන්ට තමන්ගේ වෙහෙර විහාරස්ථාන අහිමි වෙන යුගයක්. එහෙම එකක් වන් නිසා නෙමෙයි. අපේ රටේ ජනතාව දැන් වෙනස්. වැරදි වැඩ කරන භික්ෂුන් වහන්සේලාට පන්සල් රකින්න බැරි වෙයි ඉදිරියේදී සිවුර ඇරලා යන්න වෙයි. එතන භික්ෂුන් එහෙම නැත්නම් භික්ෂුන්ට සිද්ධ වුණ නැවසරයක් මහාන වෙන්න. ත්‍රිපිටකයේ තවසරයක් මහාන වෙලා අර ත්‍රිපිටකයේ සඳහන් වෙලා තියෙන භික්ෂු විනය රකින්න කාලය උදා වෙලා තියෙනවා. භික්ෂුණිය ගැන දන්න ඕනේ මම ඒකත් ඕනනම් කියලා දෙන්නම්. පරාජිකා 4යි, සංඝාදීග්ග ශේෂ 13යි, අනියත 2යි, නිසඟ පචිත්‍ර 30යි, පචිත්‍ර 92යි, පාඩක දස්සනීය 4යි, දුකලා 75යි, අධකරණ අධිකරණ සමත 7යි. තව තියෙනවා. ඔය ටික පැහැදිලි කරගෙන තව එකක් කරන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. ඒවා ඉගෙනගෙන නවත මහනලා එරික ඉගෙන ගත්තා නම් මම හිතන්නේ හොඳයි. ඒ වගේම අවසන් වශයෙන් විහාරස්ථානවලට දේවාලවලට අයත් දේවල් හොරකම් කරන නිලමෙලා ඒ භික්ෂූන් නාමික භික්ෂූන් මේ ඔක්කොම හොඳට මතක තියාගන්න. ඉදිරියේදී එන්නේ කවුරු ජනාධිපති වුණත් ජනතාව බොහෝ දේවල් තේරුම් ගත්ත යුගයක්. ඒකෙදී ඔබට සෙල්ලම් කරන්න බැරි වෙයි. බෙහෙත් හොරු, වාහන හොරු, අංක මාරු කරන වාහන ගෙනහලා එක එක තැන්වලින් ගෙනහලා නම්බර් ප්ලේට් මාරු කරන හොරු, දැන් ඔය සමහර නිලමෙලාගේ වාහන තිබුණ කැලවල් ලස්සේ හංගලා තිබුණා, පොලිසියෙන් යනකොට අල්ලගන්න බැරි වුණ අවස්ථා තිබුණා. ඒ කියන්නේ වාහන කෑලේ හොරෙන් ගෙනහලා ඒවා හයි කරලා නම්බර් අලුතෙන් නම්බර් ප්ලේට් ගහලා වාහනවල නම්බර් කොටලා ගහන සමහර ප්‍රධාන නිලමෙලා. එතකොට මේ දේවාලවල බඩු හොරකම් කරන නිලමෙලා, විකුණගෙන කරන නිලමෙලා, එතකොට තමන්ට හිමි නැති කොටස් ගන්න නිලමෙලා, ඒ වගේම ප්‍රාදේශීය ලේකම් උරු මතක තියාගන්න ඔය හැම කෙනාම. ඒ වගේ මේ විතරක් නෙමෙයි, මහ නිලමේ පත් කරන්න දළදා මාලිගාවේ ප්‍රධාන නිලමේවරයා දීවන නිලමේවරයා පත් කරන්න කටයුතු කරන දුස්සීල භික්ෂුණොත්, එතන ඉන්න හොඳ භික්ෂුන් වහන්සේලා දුස්සීල භික්ෂුණොත් මතක තියාගන්න අඩුම තරමේ රටේ නීතියටවත් ගරු කරන්න, ගරු කර යුතුයි කියලා ගරු කරන්න. එහෙම කරන්න බැයි නම් ඉතින් ඔවා දාල යන්න තමයි තියෙන්නේ. ඒ වගේම අවසන් වශයෙන් ඡන්ද දෙන්න හුරේ දාන යන ඡන්ද දායකයන් ගිහිල්ලා කියන්න තමන්ගේ නායකයන්ට මේවා විසඳීම පළමු රාජකාරිය කරගන්න කියලා. නැති වුණොත් ආයේ ආයේ දුක් විඳින්නේ ඔබ සහ මම. ගිහිල්ලෙන් නම් සුබ දවසක් හැමෝටම.